वसर हेटहाट पशु पलमु शिष्यत्भियाभिपासगन मिरट परीपाल नगनगरे तुन वार्ता श्री जयवर्धनपुर अध्यापन कलापेटाया राजगिरी मुरगस्मुल श्री शोभित विद्यालय आरंभकृत्ते यदस्नमसी पनस्ते जूलि मस तीसन दिनाय शिशुन हतलिस्पाहक सह गुरुअरुण हतर दिन कुगिन एरबी मेम पासलट मेवन विटिदि वसर हेटहायक सपीरियत एवं दीर्घ इतिहास कति मेम पासल आरंभकर मेतेक कला क्लबागत नुह कि अध्यापनिक जयाक पासलट अत्कर दीमट एहि पहाश्रेणी इगुन्म लबन केशर प्रणांदुदरुआ समत्वीयत ए दिदहस विसितुन वसरे निकुत्कल शिष्यत्व विभाग प्रतिपलानुव केशर प्रणांदु शिशुआ लकुनु 163ක් ලබා ගනිමින් ශිෂ්‍යත්ව විභාගය සමත් වීම තුලිනි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවන දරුවා වන කේශර දරිද්‍රතාවයේ පහළම අඩියේ සිටින තත්වයක් තුල මෙම ජය ලැබීම ඉතාමත් වටිනා බවයි විදුහල්පතිනි නදී වික්‍රමරත්න මහත්මිය සඳහන් කළේ අපේ ඉතිහාසයේ 1957 තමයි මේ පාසල පටන් අරගෙන තියෙන්නේ ඉතා කුඩා ළමුන් සංඛ්‍යාවක් මේ මුරගස්මුල ප්‍රදේශයේ සිටින දරුවෝ තමයි පාසලට පැමිණලා තියෙන්නේ ඉතින් 1957 පටන් ගත්ත මේ පාසලේ ඉතිහාසයේ තුල රන්නකුරින් ලියන ලියවෙන පිටුවක් තමයි අද දිනේ සටහන් වෙන්නේ ඒ කියන්නේ 2023 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙච්ච දරුවෙක් අද අපේ පාසලෙන් බිහි වෙලා තියෙනවා ඉතින් ඒක සම්බන්ධයෙන් මමත් මගේ ආචාර්ය මණ්ඩලයත් ඉතාමත් සතුටු වෙනවා මොකද කියනවා නම් මේ දරුවෝ ඉතාමත් දුක්ඛිත ජීවිත ගත කරන පීඩාකාරී පරිසරයක ඉඳලා මේ පාසලට පැමිණෙන දරුවා අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ දරුවෝ ශිෂ්‍යත්වය සඳහා මහන්සි කරවලා ඒ ශිෂ්‍යත්ව විභාගයේ සමත් කරවන. ඇත්තටම අපිට ඌමනාව තිබුණේ දරුවන්ට අදාළ නිපුණතා ටික සතුටෙන් ක්‍රියා කරන ආකාරයට ලබා දෙන්න. ඒ සඳහා පාසල තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. ක්‍රියාකාරී අධ්‍යාපන රටාවක් පාසල තුළ ක්‍රියාත්මක වුණා. ප්‍රදේශයේ තියෙන මුළු ගැන්විච්ච පාසලක් කියලා හැමදෙනාම ආකල්පයක් පවත්වාගෙන ගියාට මේ දරුවෝ තුල අනිත් සමාජයේ සිට මේ නගරයේ සිට ප්‍රධාන නගරයක් වුණත් මේ නගරයේ සිට දරුවන් තුල තියෙන හැකියාවල් ටික මගේ දරුවෝ තුලත් තියෙනවා මේ දරුවෝ පිහිනුම් ක්‍රීඩාවේ යෙදෙනවා නොබෝ දිනකින් අපි ආරම්භ කිරීමට නියමිතව තියෙනවා බැඩ්මින්ටන් ක්‍රීඩාව පාසල තුල ඊට අමතරව సౌందర్య ක්‍රියාකාරකම් පාසල තුල ක්‍රියාත්මක කරනවා මේ සියල්ලෙම අරමුණ තමයි දරුවාගේ තියෙන මේ මානසික පීඩනය ඉවත් කරලා අධ්‍යාපනයේ කරා දරුවා ළඟා කර ගැනීම ඒකේ කොටසක් පළදරපු එක සම්බන්ධයෙන් ගොඩක්ම සතුටු වෙනවා ඒකේ ඉතුරු පියවරවල් ටික ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න යන පියවරවල් ටික අනුගමනය කරාම මට විශ්වාසයක් තියෙනවා ඉතුරු දරුවෝ අපිට මේ මට්ටම කරා ළඟා කරවන්න හැකියාව ලැබෙනවා කියලා හැම දරුවෙක්ම එක මට්ටමකට ගන්න ගුරුවරයාගේ දැඩි කැපවීමක් මේ පාසල තුල ක්‍රියාත්මක වෙනවා ගුරු මණ්ඩලය ඉතාමත් දැඩි කැපවීමකින් ක්‍රියාවලිය කරගෙන යනවා. ඉතින් එහි ප්‍රතිඵලයක් හැටියට ප්‍රතිඵලයේ භුක්ති විඳින්නේ මේ අසරු. ඒක ගැන ගොඩක් සතුටු වෙනවා. ගුණධර්ම පෞර්ෂවත්කම ඒ සියල්ලෙම පරිපූර්ණ වෙච්ච අධ්‍යාපනයෙන් සම්පූර්ණ වෙච්ච ගුණාත්මක දරුවෙක් බිහි දරුවන් පිරිසක් මෙම පාසලෙන් නොබියව බිහි කරන්න ලැබෙනවා කියන එක මට බය නැතුව කියන්න පුළුවන් මේ ක්‍රියාදාමය තුළ. කේශරගේ පන්ති භාර ගුරුතුමිය වන AMD ප්‍රියදර්ශිනී මහත්මිය සඳහන් කළේ දැඩි ආර්ථික අර්බුද සහිත මෙම සිසුන්ට තම උපරිම කැපවීමෙන් අධ්‍යාපනය ලබා දීමට පාසලේ සියලුම ගුරුවරියන් වෙහෙසෙන බවයි. අල්ලගන්න ළමයේ තේරුම් ගන්න ළමයේ හැමදේම ගොඩක් හොඳට කරපු ළමයේ. ඇත්තටම ශෝභිත විද්‍යාලයේ විදියට අපි අපේ ඉස්කෝලේ පළවෙනි ළමයා ශිෂ්‍යත්ව විභාගය සමත් වෙච්ච. ඉතින් අපිට ගුරුවරු හැමෝම විදියට ලොකු සතුටක් තියෙන්නේ. ඒ වගේම ලොකු ආඩම්බරයක්. ඉතින් මම මේ වෙලාවේ ඒ වගේම මතක් කරනවා දැන් මෙයාට එක වසරේ ඉඳන් අයන්න කියලා දීපු ටීචර්ගේ ඉඳන් ඒ හැමෝටම මේ ගෞරවය ලැබෙන්න ඕනේ. ඉතින් ඒ හැමෝම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේමයි රටට දෙයට ಗುಣදායි දරුවෙක්ෙන්න වැඩදායි දරුවෙක්ෙන්න මම හදවතින්ම කේසරට ආශිර්වාද කරනවා. මෙරට පරිපාල නගරය තුල පිහිටා තිබුණද ඉතාමත් සීමිත සම්පත් සහිතව සමාජයට නිරාවරණය නොවි පවතින මෙවන් පාසල් මෙරට කොපමණ නම් තිබිය හැකිද?
අධ්‍යාපනයේ පළ නෙලා ගනිමින් ජීවිතය ජය ගැනීමට මෙම දරුවන්ටද අවස්ථාව උදා කර දීමට පරිත්‍යාගශීලී සැමට ආරාධනා කරන බව විදුහල්පතිනිය සඳහන් කරයි।